ගච්ඡාන් සරණං ගච්ඡාමි කියලා කියනකොටම නැත්නම් ඉතිපිසෝ භගව අරහං සම්මා සම්බුද්ධෝ කියනකොටම නැත්නම් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස කියනකොටම වැටිලා තියෙන්නේ ඒ කියන්නේ කවුරු හරි මම බුද්ධං සරණං ගච්ඡාමි කියවන මම බුදුහාඳුරෝ දේශනා කළ මාර්ගයේ යන කෙනෙක් බුදුහාඳුරන්ගේ දේශනා කළ මාර්ගයේ පිළි අරගෙන ඒ මාර්ගයේ යන කෙනෙක් මම ඒක සිහි කරපු ගමන් බය පහ වෙනවා බයක් ඉතුරු වෙන්නේ නැහැ ඒකයි බුදුහාඳුරෝ දේශනා කළේ ඒ ඇයි ඒ මග කෙලෙස් නැසන මග කෙලෙස් අඩු කරනවා ඒ කෙලෙස් අඩු කරන මග තමා තුළ තියෙන නිසා තමයි තමන්ට බය කියන එක පහ වෙලා යන්නේ බයක් ඇති වෙන්නේ නැහැ බුදුහාමුදුර තවංගාව ඉන්නවා වගේ දැනෙනවා තමන් ප්‍රතිපත්ති ඉන්නවනම් ධර්මයේ තමාගාව තීර බව දන්නවා තමන් ප්‍රතිපත්ති ඉන්නවනම් සංඝයාගේ ආශිර්වාදයේ තමන් තීර බව දන්නවා තමන් ඒ සංඝයාගේ මග සහවුරු කරන්න උත්සාහ ගන්නවනම් ආර්ය සංඝයාගේ මග පින්වත්නි මේකයි බුදුරජාණන් වහන්සේගේ දහම දැන් යම් කෙනෙක් මේ කිසිදු ප්‍රතිපදාවක්වත් නැතුව දැන් බලන්න ඔය පහවලා පංචසීල රකින්න කියනවා කියන ඒ අත්තු බලන්න තම තමන්ම හිතලා බලන්න තම තමන්ගේ පංචසීල ප්‍රතිපදාව කොච්චර තහවුරුයිද කියලා මට නම් සැකයක් නැතුව කියන්න පුළුවන් ඔය අත්තු පංචසීල රකින අය නෙමෙයි කිසි කෙනෙක් කියලා ඔය කරන අය මොනවා මොනවා හරි අඩුපාඩු ඒ අත්තන් ගාව තියෙනවා ඒ නිසා තමයි අර බයට ගිහිල්ලා යාඥා කරන්න යදින්න පුදන්නට තියෙන්නේ ඔය ඇත්තන්ට උනත් ඔය ඇත්ත යම් යම් ස්ථානවලට දේවාලයක් දේවාලයක් ගානේ ගහක් ගහක් ගානේ ඔය ඇත්ත ගිහිල්ලා මේ පින්නතුන ගිහිල්ලා යදිනවා නම් බලන්න යදින්න හේතුව ඒක නෙවෙයිද කියලා හොඳයි බලන්න මේ ඇත්තන්ට හොඳ ආර්ථික පසුබිමක් තිබුණා නම් මේ ඇත්ත කවුරුත් ගිහිල්ලා යදිනවද මොකද කියන්නේ හොඳට කන්න බොන්න අඳින්න සැප සම්පත් හොඳට තිබුණා නම් මේකට කවුරුත් ගිහලා යදිනවද නෑ කවුරුත් යදින්නේ නෑ ගිහිල්ලා මේ වාඩි වෙනකොට තමයි යදින්නේ හැබැයි තියෙන ඇත්තත් යදිනවා එහෙමකෝ වැඩි කරගන්න මට වඩා ලැබේවා කියලා පින්වත්නි මෙහෙම කියන තියෙන ඇත්තන්ට මෙහෙම කියනට හරිතරහයි ඒගොල්ලෝ හැබැයි සාමාන්‍ය ජනතාවට මෙහෙම කියනට ඒගොල්ලෝ දන්නවා ඇත්ත නේද මේ කියන්නේ කියලා ඒගොල්ලෝ දන්නවා ඇත්ත මේ කියන්නේ කියලා ඒ නිසා ඒගොල්ලෝ ඒකෙන් තරහක් ගන්නේ නෑ මේ පින්නතුන් බලන්න ඇයි මේ පින්නතුන්ගේ ආර්ථිකයට පහර වැදලා තියෙන්නේ කියලා. ඔයත්තන්ගේ වැරදි ක්‍රියාදාමයන් නිසා නෙමෙයිද? ඔයත්තන්ගේ උත්සාහය වීරිය නැති නිසා නෙමෙයිද? මොනසිතන් ඔයත්තන් නොමග ගිහිල්ලා වැරදි පාරේ ගිය නිසා නෙමෙයිද? ඔය සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ. බලන්න ඔයත්තන්ගේ ප්‍රතිපදාව දැස. පින්වත්නි, මෙවැනි අපි පාවිච්චියට ගන්නට ඕනේ අපේ බිය දුරු කරගන්නට. මෙවැනි ස්ථාන හොඳට පුනර්ජීවනයක් දීලා හොඳට ජීවය දීලා මේවට ආලෝකමත් කළ ගන්නට ඕනේ මිනිස් මනස හැදෙන්නට බලන්න නිකන් රජය හරි කවුරු හරි ඉදිරිපත් වෙලා මේ ස්ථාන අලංකාර කරලා මේවා ඓතිහාසික වශයෙන් සුරක්ෂිත කරලා කටයුතු කරන්න උත්සාහ ගන්න මහ ජනතාව මේ ස්ථාන වලට ඇදිලා එන්නේ නැද්ද කියලා බලන්න එක සිල්වත් හාමුදුරු කෙනෙක් තියන්න ගෙනල්ලා මේ ස්ථානයක කටයුතු කරන්නට රජයකට පුළුවන් දැන් එදා දෙවනි පරාක්‍රම බාහු රජුරුව මේ ඉතිහාසයේ කියනවා එතුමා භික්ෂු රූක්ෂ ප්‍රතිපදා දරන භික්ෂුන් වහන්සේලා ගෙන්නලා රහතන් වහන්සේලා මට ඇති කරන්න ඕනේ කියලා මේ රටේ රහතන් වහන්සේලා මේ රටේ ඇති කරන්න ඕනේ කියලා 49ක් විතර ගෙනල්ලා මෙහි වඩා සිඳවලා ඉගෙන ගන්න ඔක්කොම කරන්න භාවනා කරන්න සියලුම කටයුතු සම්පාදනය කළ දුන්නා කියලා එදා රහතන් වහන්සේලා වැඩ සිටි බවක් තහවුරු වෙනවා මේ ඉතිහාසයේ බලන්න පින්වත් එදා රජවරු වැඩ කරපු හැටි. එදා රජවරු ඒ විදිහටයි මෙවැනි ස්ථාන ආරක්ෂා කළ පෝෂණය කළේ. අදත් අපිට සියලු භික්ෂුන් වහන්සේලා දුස්සීලයි කියලා පොම් කරන්න බෑ. ඕනතරම් සිල්වත් භික්ෂුන් වහන්සේලා අපේ සමාජයේ ඉන්නවා. අපේ ඇත්තවද පුරුදු වෙලා තියෙනවා යම් යම් හේතුන් නිසා යම් යම් ආගමිකයන් සමහරක් වෙලාවට සමහර කෙනා අපි අනිත් ආගම් වලට පහර වදින්න කතා කරනවා කියලා. පින්වත් පහර වදින්න කතා කිරීමද පහර ගැහිමදවත් බලවත් වෙන්නේ. මේ පහර ගහන ඒවාට කවුරුත් කතා කරන්නේ නැහැ. අපි පහර වදින්න කතා කරනවා නේ අපේ ධර්ම ගැන කියනවා කෙරෙන වැරදි කියනවා. වැරද්ද කියන්නේ වැරද්ද හදන්න ඕන නිසා. ආගමක ප්‍රතිපදාවක් වුණත් වැරදි නම් අපේ අත ඒ ආගම පිළිපදිනවා නම් අපි කියන්නේ මේක වැරදි කියලා. අපි හිතමු දැන් අපි හිතමු බෞද්ධයෝ
බුදුදහමේ ඇත්තෝ ආත්මලාභයට අපි හිතමු නැත්නම් කන්න වේල නැතිකමට දුප්පත්කමට ආගම මාරු කරනවා. එතන ඒ ආගම මාරු කරන් ආගම මාරු කරන්නේ කොහොමද? අද පිට රටවල් වලින් ලංකාව පුරා ඇවිල්ලා මේ ගමක් ගමක් පාසා ගිහිල්ලා ඒ ඇත්තන්ව දුප්පත් පම් උපයෝගී කරගෙන හරවනු අනිත් පැත්තට. අපිත් යනවා පින්නත් පිට රටවල් වල ධර්ම දේශනා කරන්න. අපි කවදාවත් යන්නේ නැහනේ ගයක් ගයක් ගාණි ගිහිලා මිනිස්සුන්ව හරවන්න, ඒ මිනිස්සුන්ට නිකන් අමුතු අමුතු ආමිසයෙන් සංග්‍රහ කරලා. අපි සමහර කෙනා දැන් මෙහෙම කියලා ඔබ වහන්සේලා පිටරට යන්නේ එහෙනම් ධර්මචාරිකාවේ කියලා ඒක. ඔව් පිටරට යනවා. අපි අර කැත වැඩ කරන්නේ අපි ගිහිල්ලා. අපි ගිහිල්ලා මිනිස්සුන්ව බිලිවා ගන්න හදන්නේ නැහැ. සද්ධර්මයේ අවශ්‍ය යම් කෙනෙක් ඉන්නවා නම් එයා හොයාගෙන එනවා. සාකච්ඡා පවත්වනවා. ඒගොල්ලෝ මයිල ආරාධනා කරනවා එන්න කියලා. ධර්මයේ හොයාගෙන ඉන්නේ. පින්වත්නි මේකේ බුදුදහමේ හරයක් තියෙනවා. බුදුදහමේ සාරයක් තියෙනවා. ඥානවන්තයයි සාරය දකිනවා. බුදුදහමට අවශ්‍ය නැහැ කාටවත් ලනු දෙන්නට. බුදුදහමට අවශ්‍ය නැහැ කාටවත් මේ ඇමක් දීලා කොක්කක් දාලා බිලිබාගෙන තියාගන්නට. පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්ම ප්‍රඥාවන්තයන්ටයි මේ ධර්ම දුෂ්ප්‍රඥයන්ට කියන ධර්ම නෙවෙයි. ඉතින් මේවා කියද්දි කිපෙන්න යමෙක් කිපෙනවා නම් යමෙක් තරහ වෙනවා නම් අවශ්‍ය නැහැ තරහ වෙන්න. මේ අපි සාසනය රැකගන්න ඕනේ. අපි අන්ධය ගලුව බීර වගේ වෙලා පැත්තකටලා හිටියොත් එහෙම අහිංසක මිනිස්සු මොලා වේටෙනවානේ. ඒගොල්ලන්ට අපේ රැකගෙන නැත්තම් කවුද ඒගොල්ලන් ආරක්ෂා කරන්නේ? වික්ෂුන් වහන්සේලා අපි රකින්නේ නැත්තම් ඒ ඇත්තම කවුද ආරක්ෂා කරන්නේ කියලා ඔයත්තම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. පින්වත්නි බුදුදහමට පටහැනි ක්‍රියාමාර්ගයක බෞද්ධයා යෙදෙනවා නම් ඒ බෞද්ධයාව හරිපැත්තට දාගන්නට භික්ෂුන් වහන්සේ උනේ කටයුතු කරන්නට. යම් භික්ෂුවක් කියනවා නෑ නෑ එතකොට අනිත් ඒ අදහන ආගමට රිදෙනවා ඒක හින්දා එහෙම කරන්න එපා කියලා කියනවනම් මහා කුහක ප්‍රතිපදාවක් ධර්ම ඇත්තෝ ඒ. ඒ ඇත්තන් භික්ෂුන් වහන්සේලා කියලා කියන්න පුළුවන් කමක් නෑ. ඒ ඇත්තන්ට කියන්න ඕනේ චීවරධාරි කුහක ප්‍රතිපදාධාරීන් කියලා. වෙන අය නෙමෙයි ඒ ඇත්තෝ. පින්වත් මේ අප කියන්නේ අපි හැදෙන්න තෝනේ අද සමාජයේ ලෝකයේ හතර වටෙම බෞද්ධයට වදිනවා. ඒ බෞද්ධයව තෙරපෙනවා හැමතිස්සෙම. කාටවත් කියන්න බෑ බෞද්ධ වික්ෂුවක් වශයෙන් බුදුදහමත් අපේ ශාසනය ඒ වගේම අපේ ජාතියක් වශයෙන් ආරක්ෂා කරගන්නට අපි කටයුතු කිරීම වැරදි කියන එක කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් අපි ආරාධනා කරනවා එන්න කතා කරන්න. ආරාධනා කරනවා ඇවිල්ලා කතා කරන්න. ඒ අපි ශාසනය රැකගන්නට ජාතිය රැකගන්නට අපි යම්කිසි ජාතියටත් අපේ බෞද්ධයන්ටත් අවවාදයක් කරනවා නම් ඒ අවවාදය වැරදි කියලා කියන කෙනෙක් ඉන්නවනම් අපි දෙවෙනි වරටත් තුන්වෙනි වරටත් ආරාධනා කරනවා කරුණා කරලා එන්න ඇවිල්ලා අදහස් දක්වන්න කියලා. ඉතින් පින්වත්නි අපි මොකද කරන්න ඕනේ? අපි කරන්නේ අපි එක එකනා පොඩ්ඩක් සිතලා මතලා කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගයට එන්නට. ඒ දේශනා කළ මාර්ගය අමාරු දෙයක් නෙමෙයි, කරන්න පුළුවන් දෙයක්. කරන්න බැරි දෙයක් නෙමෙයි. බලන්නකෝ ඔය ඇත්තන් හම්බ කරන තුට්ටුව, ඔය ඇත්තන් හම්බ කරන සුළු මුදල හරි, ඔයත් විනාශ කරන්නේ සිගරට් එකකට නම්, ඔයත් විනාශ කරන රේස්කෝලේට නම්, ඔයත් විනාශ කරන එක මත්පැන් ටිකට නම්, ඔයත්ට කවද දිනුවක් ලැබෙයිද? දිව්‍ය ලෝකේ ඉන්න දේව මණ්ඩලයේම පෘථිවියට ආවත් ඔයගලන්ට යහපත සිද්ධ වෙයිද? මොකද කියන්නේ? සිද්ධ වෙයිද යහපත? නෑ. පින්වත්නි 70%කට වැඩිය සිංහලයෝ, සිංහල තාත්තලා අපේ ලංකාවේ මත්පැන් බීලා, සූදු කෙලලා, රේස් කෙලලා, සිගරට් බීලා තමන්ගේ ආර්ථිකය විනාශ කරනකොට මේ ලංකාවේ සිංහලයන්ට මොන දෙයියන්ගේ පිටද? කවුද පිටරෙන්නේ? භික්ෂුන් වහන්සේ බණ කියන්නේ ওই ටිකට. මේ බෞද්ධයව මෙන්න මේ ටිකෙන් ආරක්ෂා කරගන්නට, මේ විපතෙන් බෞද්ධයව ගලව ගන්නට. නැත්නම් භික්ෂුන් වහන්සේලා බණ කියන්න තියෙන්නේ දෙයියෝ රකින්න නෙමෙයි. භික්ෂුන් වහන්සේලා බණ කියන්නේ ශාසනය රකින්න, ධර්මය රකින්න, බෞද්ධයව රකින්නට. ඒකටයි භික්ෂුන් වහන්සේ බණ කියන්නේ.
පින්වත්නි මේ ක්‍රියාදාමය තුළ අපි කල යුත්තේ කුමක්ද නොකල යුත්තේ මොකක්ද කියලා දැන්වත් ඇස්සරලා කල්පනා කරලා බලන්න. මේකෙන් අපි අදහස් කරන්නේ අද මේ දුරුතුපුර පසළොස්වක පොහොව දවස. මේ දුරුතුපුර පසළොස්වක පොහොව දවස ජනවාරි 1 වෙනිදා තමයි වැටලා තියෙන්නේ. හරි වාසනාවක්. නේද? හිතලා බලන්න. ඔයත් අන්න මහ විශාල වාසනාවක්. ඒ නිසා අද අදිෂ්ඨානයක් කරන්න බොහොම වැදගත් දවසක්. තමන්ගේ ජීවිතයේ අදිෂ්ඨානය කියන්නේ පොය දවසක් කියදුන? තථාගතයන් වහන්සේ ලක්දිවට පියනගපු දවසකුත් උන මේ ආකාරයෙන් හරීම වාසනාවන්ත. බුදුහා තථාගතයන් වහන්සේ ලංකාවට වැඩම කරපු දවස අද දවස දුරුතු පොහොදා. මේක සිහි ගන්නකොට පින්වත්නි එහෙනම් අපට බුද්ධ ශාසනය සිහි වෙන්නේ නැද්ද? සිහි වෙනවද නැද්ද? ඒ බුදු පියාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ සිහි වෙන්නේ නැද්ද අපිට? සිහි වෙන්නට ඕනේ. දැන් අදිෂ්ඨාන කරන්න මම ඒ ශාසනය රකින්නට ඕනේ කියලා. මම ඒ ශාසනය වෙනුවෙන් කැප වෙන්නට ඕනේ කියලා. ශාසනය රකින්න ඕනේ කියලා ඔයත්තන්ට කරන්න දෙයක් නැහැ. ශාසනය රකින්න නම් ඔයත්තන්ට කරන්න තියෙන්නේ මොකද්ද? සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. මෙන්න ශාසනය කියන්නේ මොකද්ද කියලා කිව්ව? මොකද්ද? පව් අතහරින්න, කුසල් කරන්න, සිත පිරිසුදු කරන්න. ඒ ප්‍රතිපදාවට වැටෙන ඉවත්තන්ට තියෙන්නේ. ඔයත් හැම දෙනා ඒ ප්‍රතිපදාවට වැටෙනවා නම් එතකොට මේ පිනතුන් ශාසනය ආරක්ෂා කළා වෙනවා. බැරි දෙයක් නෙමෙයි පුළුවන් දෙයක් කරන්න. එනවත්නි අදිෂ්ඨාන කරන්න අද පන්සිල් රකින්නට. පන්සිල් කියන ඒවා කැඩෙන්නේ නැතිව නෙමෙයි. පන්සිල් කැඩෙනවා. කැඩෙන්නේ නැත්තම් රකින්න කියලාද? නෑ. නේද? කැඩෙන්නේ නැත්තම් රකින්න කියලා දෙයක් නෑ. රකින්න කොටත් කැඩෙනවා. කැඩෙන්න රකින්නවා. අවශ්‍ය මම පන්සිල් රකින්නට ඕනේ කියලා අදිෂ්ඨාන කරන්න. මම පන්සිල් රකින්න ඕනේ කියලා අදිෂ්ඨාන කරන්න. අදිෂ්ඨාන කරමින් කටයුතු කරගෙන ඉන්නකොට දැන් මත්පැන් බොන කෙනෙක්. ওই ජනවාරි 1 වෙනිදා උදේ පාන්දර හිමිදිරි උදෑසන නැගිටින්න මෙන්න මේ විදිහට. ඒ නැගිටින්න ඕනේ කොයි ආකාරයෙන්ද?